අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය අදත් කොවිඩ් මරණ 194ක් සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 9000 ඉක්මවයි රිජ්ජේ ළමාරෝහලේ කොවිඩ් රෝගී දරුවන් සඳහා වෙන් කළ සියලු ඇඳන් පිරියයි ICU එකක් පිරিলা කොවිඩ් ආසාදනින් පසුව දරුවන්ට වැළඳෙන නව රෝගී තත්වයක් දැනට එක් දරුවෙකු ජීවිතක්ෂයට රෝගී දරුවන් 45ක් විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත හෙලි කරයි ජනතාවගේ මලවිනී උඩින් කෝටිපතියන් බිහි කරන මචර දේශපාලනය නවත්වන්න විපක්ෂ නායක රජින් ඉල්ලයි රුපියල තවත් බාල්දු වෙයි විදේශ සංචිත සවිමත් කිරීමට බංග්ලාදේශ මහ බැංකුවෙන් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 937ක් රුපියල් බිලියන 2කට අධික කුඩු කිලෝ 290ක් දකුණු මුහුදෙන් ගුරුවැටු ගැටලුව විසඳීමට පළමු අදියර ලෙස රුපියල් 5000ක දීමනාව ඇතුළු විසඳුම් කිහිපයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගුරු සංගම් කැබිනට් මණ්ඩල යෝජනාව ප්‍රතික්ෂේප කරයි අරගලයේ දිගටම දේශීය පුවත්පතයි ප්‍රථමයෙන් අවධානය කොරෝනා වෛරසයේ ආසාදනය වූ දරුවන්ට වැළඳෙන රෝගී තත්ත්වයක් පිළිබඳ රිජ්වේ ආර්ය ළමාරෝහලේ දෙඩි සත්කාර ඒකකයේ බාර විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා අද යළිත් අවධාරණය කර සිටියා මල්ටි සිස්ටම් ඉන්ක්ලමඩිස් සින්ඩ්‍රෝම් ලෙස හඳුන්වන මෙම රෝගී තත්ත්වයේ හැමුවේ මේවන විට එක් දරුවෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් රෝගී දරුවන් 45 දෙනෙකුට අධික පිරිසක් වාර්තා වී ඇති බවයි විශේෂඥ වෛද්‍ය නලින් කිතුල්වත්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ System inflammatory syndrome in children. එහෙම නැත්නම් Miss C කියලා කොරෝනා වැළඳිලා සති දෙකත් හයත් අතර කාලයකට පසුව අවුරුදු 21කට වඩා අඩු ළමයින්ට වැළඳෙන රෝගී තත්ත්වයක් මේ වන විට මේ රෝගය වැළඳුණු ළමුන් 45 දෙනෙකුට අධික සංඛ්‍යාවක් රිජ්ජේ ආර්ය ළමාරෝහලේ අපි ප්‍රතිකාර ලබා දීලා තියෙනවා. එක දරුවෙක් මිය ගිහින් තියෙනවා. අද මේ රෝගයෙන් පෙළෙන 4 දෙනෙක් රිජ්ජේ ආර්ය ළමාරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබෙනවා. අලුත ඉපදුණු දරුවන්ට මේ ඉපදුණු වහාම මේ රෝගී තත්ත්වය මතුවෙනවා. ඒක අපි හඳුන්වනවා මිස් එන් මේකෙදි සිද්ධ වෙන්නේ කොරෝනා හැදුනට පස්සේ ඒ දරුවාගේ ඇඟේ තියෙන ප්‍රතිදේහ අපේම ඇඟේ වෙන වෙන අවයව වලට බලපානවා. හෘද වස්තුවට, වකුගඩුව වලට, පෙනහළු වලට, අක්මාවට බලපාන්න පුළුවන්. හෘද වස්තුවට බලපාලා රුධිර පීඩනය අඩු වෙලා මිය යන්නට පවා ඉඩ තියෙනවා. ඒකට නිසි ප්‍රතිකාර ලබා දුන්නොත් සම්පූර්ණයෙන්ම සුවය ලබා ගන්න පුළුවන්. මේක ඉතාමත් වැදගත් මුලින්ම හඳුනා ගැනීම. මේ දිනවල යම්කිසි දරුවෙකුට උණ තද බල බඩේකක් වුම වමනය පාචනය ඇස්වල රතු පැහැවීම ඒ වගේම හම පුරාත් පැතින දද වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් හම් වෙලා රෝගේ පරීක්ෂා කර ගැනීම ඉතාමත්ම වැදගත්. අලුත උපදින දරුවන්ට මවට කොරෝනා වැළඳුණොත් මවගේ ප්‍රතිදේහ දරුවට ගිහිල්ලා දරුවාගේ අවයව වලට බලපෑම තමයි මෙතනදි සිද්ධ වෙන්නේ. ඉබනීමමක් නම් ඔබට කොරෝනා වැළඳුණොත් අනිවාර්යයෙන්ම මේ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඉතාමත්ම වැදගත් ඔබට හිමි එන්නත වහාම ලබා ගන්න. එහෙම එන්නත ලබා ගත්තොත් මේ රෝගී තත්ත්වයෙන් ඔබේ අලුත උපන් දරුවාවත් බේරා ගැනීමේ හැකියාවක් තියෙනවා. මේ වන විට රිජ්ජාරය ළමාරෝහලත් කොරෝනා වැළඳුණු දරුවන්ගෙන් පිරි ඉතිරි යමින් පවතිනවා. අද දින වෙන විට කොරෝනා වැළඳුණු දරුවෝ 200කට අධික සංඛ්‍යාවක් රිජ්ජාරය ළමාරෝහල සහ මේ රාජගිරියේ තියෙන වාට්ටු දෙකක් තියෙනවා. ඒ දෙක ඇතුළත ඉන්නවා. වැඩි සත්කාර ඒකකයේ අපි දැන්ට වෙන් කරලා තියෙනවා කොරෝනා වෙනුවෙන් ඇඳන් 6ක්. ඒ ඇඳන් 6ේම රෝගීන් ඉන්නවා. අපට තවත් දරුවෙක් කොරෝනා වලින් අසාධ්‍ය වෙලා ඉන්න දරුවෙක්ව බාර ගැනීමේ හැකියාවක් මේ වන විට නැහැ. දරුවන්ට අවුරුදු 12ට වඩා වැඩි ළමුන්ට ලබා දිය හැකි ෆයිසර් සහ මොඩර්නා කෙනෙන්නත් අඩු ගානේ අවුරුදු 12ට වඩා වැඩි නිදන්ගත රෝග තියෙන දරුවන්ට මේ එන්නත් ලබා දෙන්න කොරෝනා වලින් දරුවන් මිය යන එක වළක්වා ගැනීමේ සෑහෙන අවස්ථාවක් තියෙනවා. කොවිඩ් ආසාදනයේ හේතුවෙන් ඊයේ දින සිදු වූ තවත් මරණ 194 දෙනෙකු පිළිබඳ තොරතුරු අද පසරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් තහවුරු කළා. ඒ සමගම මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 9000 සීමාව ඉක්මවා ගියා. මේ අතර අද දිනය තුල නව කොවිඩ් ආසාදිතයින් 4221ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 440302 දක්වා ඉහළ ගියා. නියමිත ලෙස වේගයෙන් එන්නත්කරණය සිදු කිරීමට නම් ප්‍රමාණවත් එන්නත් ලැබිය යුතු බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. කොවිඩ් පාලනයට නම් එන්නත්කරණයේ මතම විශ්වාසය තබාගත නොහැකි බවයි වෛද්‍ය නිරෝෂන් ප්‍රේමරත්න මහතා පවසන්නේ.
මෙතර ඉදිරි සති කිහිපය තුල දේශීය ඖෂධ ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි රාජ්‍ය මාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ. මෙරට කොරෝනා ආසාදිතයින් සඳහා අවශ්‍ය වන ඖෂධ වර්ග හිඟ බවට විවිධ තොරතුරු පැතිර යද්දී කොරෝනා ආසාදිතයින් සඳහා ඖෂධ දෙකක් මිශ්‍ර කර ලබා දෙන ඖෂධයක් මෙරටට ගෙන ඒමට අදාළ සමාගමට අනුමැතිය ලබා දුන් බව අද මාධ්‍ය හමුවක් කැඳවමින් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා. සරි ප්‍රේමදාස මහත්තයා ඇමරිකා එක්සත් ජනපදයේ අනුමත කරාය කියලා කියන කැසිරිවි මැප් සහ ඉම්ඩිවි මැප් කියන මැප් වර්ගයේ ඖෂධ දෙකක මිශ්‍රණයක් තමයි COVID-19 රෝගීන් සඳහා යොදා ගන්න කියලා එතුමා යෝජනා කරලා තියෙන්නේ. ඒ සඳහා ලංකාවේ අනුමැතිය ලබා දෙන්න කියලා එතුමා යෝජනා කරනවා. හැබැයි මේ තියෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය 2021 6 වෙනි මාසේ 23 වෙනිදා මේ කියන ඖෂධය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබා දීලා තියෙනවා. විශේෂිත තත්ත්වයන් යටතේ ඇතැම් රෝගීන්ට පමණක් ලබා දිය යුතු ඊටාම මිල අධික ඖෂධ තමයි මේවා. එතකොට එහෙම ඖෂධ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙක් නිර්දේශ කළොත් පමණමයි මේ ඖෂධය ලබා දෙන්න පුළුවන් වෙන්නේ. සීමිත කාලයකට මෙම ඒ සමාගමට තහනමක් පනවලා තිබුණා. නමුත් ඒ සමාගම පසුව නිල වශයෙන් දැනුම් දීලා තිබුණා එම වරද ඔවුන් සිදු කරන්නේ නැහැ කියලා. ඒ අනුව එම තහනම මේ වෙනකොට ඉවත් කරලා තියෙනවා. එම සමාගමට අවස්ථාව ලබා දීලා තියෙනවා එම ඖෂධය අපේ රටට ගෙනීම සඳහා. සංචරණ සීමා ඉවත් කළ පසු රට ඉබාගාතේ හැසිරුණොත් යලිත් කොවිඩ් පාලනයේ මුල් තැනට තල්ලුවන බවත් එහිදී සෞඛ්‍ය අංශවලට චෝදනා කිරීමෙන් වළකින ලෙසටත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. සංචරණ සීමා හෝ වෙනත් සෞඛ්‍ය නීති රීති දැඩි කිරීමෙන් පළක් වෙන්නේ නැහැ. අපි සියලු දෙනා මේ ආකාරයට පිළිපැද්දේ නැත්තම් සංචරණ සීමා ඉවත් කරපු ගමන් බස් රථවල පොදි ගහිලා ගියොත් දුම්රියවල පොදි ගහිලා මිනිස්සු යන්න පටන් ගත්තොත් නැවතත් අපිට ආයෙත් මුල් තැනටම යන්න සිද්ධ වෙනවා. සංචරණ සීමා ඉවත් කර පසු ඒ වෙලාවේදී නැවත අර්බුදකාරී තත්වයකට යන තෙක් නොසලකා අතබැඳගෙන ඉන්න එපාය කියලා ඉතාමත්ම කරුණාවෙන් සහ අවධාරණයෙන් ඉල්ලා සිටිනවා. අනිත් ස්ථානවල කටයුතු කළ යුතු ආකාරයේ පිළිබඳව ඒ අදාළ බලධාරීන් දැම්ම සැලසුම් කරන්නේ නැතුව එදිනට සෞඛ්‍යයට චෝදනා කරන්න එපාය කියලා නැවතත් මම ඉල්ලා සිටිනවා. එන්නත් අපිට අවශ්‍ය ප්‍රමාණයට ලැබෙනවා නම් මේ එන්නත් ප්‍රමාණය මේක දවසකින් දෙකකින් ගහලා ඉවර කරන්න අපේ සෞඛ්‍ය සේවයට හැකියාව තියෙනවා. මේක තියෙන්නේ අපිට එන්නත් හැම විටම ලැබෙන්නේ ඉතාම සීමිත තොග හැටියට. රටතුල කොවිඩ් වෛරසය පාලනයට නම් සිට 100ක් එන්නත් කිරීමේ මතම විශ්වාසයේ තබා නොගනිමින් රට වැසීම ඇතුළු ක්‍රමවේද කිහිපයක් කෙරෙහි අවධානය යොමු විය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා පවසන්නේ. එන්නත් කිරීමේ මතම විශ්වාස කරගෙන ගියොත් අපිට මේක අමාරු. ඒකින්ද මීට වැඩිය 100ක් සාර්ථක වෙන එකක් නෙමෙයි නාහේ වහගන්නේ එක. ලොක්ඩවුන් එකත් එහෙමයි. ඒ හින්දා එන්නත් කරන්නේ විතරක් යන්න බෑ මේකට අපේ ජනතාව ඉවර ගන්න පුළුවන් හැම ක්‍රමවේදෙම යොදා ගන්න කියලා මම ඉල්ලන්නේ මේ කොරෝනා පැතිරීම සම්බන්ධ දත්ත ප්‍රස්ථාරය පහලට හැරෙන්න පටන් අරන් තියෙනවා ඒකේ යම් කිසි ප්‍රතිඵල දැක්වීමක් වෙනවා කියලා අපිට පේනවා ඒක ලොක්ඩවුන් එකේ ප්‍රතිඵල ලැබෙන්න නම් මේක විද්‍යාත්මක ලොක්ඩවුන් එකක් වෙන්න ඕන අපි හරියට කළොත් මේකේ ප්‍රතිඵල එන්න ඕන ඩෙල්ටා වෛරස ප්‍රභේදයේ පාලනයට නම් එන්නත ලබාගත්තද නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශන පිළිපදින ලෙසට රාජ්‍ය මාත්‍ය සුදර්ශන ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ඉල්ලීමක් කරනවා මොනවහරි එන්නතක් තවමත් ලබාගෙන නැතිනම් වර්ගය හොයන්න එපා ළඟම තියෙන සෞඛ්‍ය වදනේදාරි කාර්යාලයට හරි සායනෙට ගිහිල්ලා හරි එන්නත ලබා ගන්න. එන්නත ලබා ගත්තත් මුව ආවරණය පැලඳීම අර සෞඛ්‍ය උපදේශක මීටරේ දුර පවත්වාගෙන යෑම අනවශ්‍ය විදිහට සෙනගේක රාශි වෙන සංගවට යෑම අවම කිරීම ඉතාමත් වැදගත් වෙනවා. පිටට ගියොත් ගෙදරින් එළියට ගියොත් මම නම් කියන්නේ තේ එකක් බොන්නවත් වතුර බොන්නවත් සෙනග අතර නම් ඉන්නේ මාස්ක් එක ගලවන්න එපා. මොකද ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත්ම සීග්‍රයෙන් ඉතාමත්ම පහසුවෙන් පැතිරෙන්න පුළුවන්. එන්නත් කරණය වෛරසය පාලනයට හොඳම විසඳුම බවත් කොවිඩ් වෛරසය පාලනය වෙනුවෙන් දේශීය ඖෂධ පිළිබඳවද පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවත් මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසනවා. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ පැවති දේශනයකට එක් වෙමින් ලෝකයේ සිදුවන යුද්ධ වලින් මිය යන පිරිසට වඩා වසංගත වලින් මිනිසුන් මිය යනවා වැඩි. ඒ නිසා මිලිටරි කටයුතු වලට වඩා විද්‍යාවට සෞඛ්‍යයට වියදම් කිරීම වැදගත් වෙනවා. ඒ වගේම විද්‍යාත්මක පරීක්ෂණ තුලින් දේශීය දැනුම අපි ප්‍රයෝජනයට ගන්න ඕනේ. මෙවන විට අපි දේශීය ඖෂධ ගැන පරීක්ෂණත් ආරම්භ කරලා තියෙනවා. කොහොමුණත් වෛරසයට ඇති එකම විසඳුම එන්නත්කරණය. එන්නත්කරණයත් සමග ඉදිරියට යන්න නම් තිරසාර වැඩපිළිවෙලක් අපිට තිබිය යුතුයි.
මෙතර කොවිඩ් පාලනය වෙනුවෙන් දේශීය ඖෂධ ලබා දීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමි වූ බවයි රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කරන්නේ. දොරින් දොරට සුවදරණී ඖෂධ මංජුසාව ලබා දීමේ වැඩසටහනට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. මේ ව්‍යාපෘතිය විශේෂයෙන්ම රෝග ආසාදිතයින් වඩාත් වෙසෙන ප්‍රදේශ පළමුව ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන්නත් රට පුරාම මේ ඖෂධ මංජුසාව ලබා දීමේ වැඩපිළිවෙල ඉදිරි සති කිහිපය තුළ ක්‍රියාත්මක කරන්නත් දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශයත් ආයුර්වේද දෙපාර්තමේන්තුවත් කටයුතු කරගෙන යනවා. එමින්ම වකුගඩු රෝගියෙක් නොවුනත් බෝනෝන රෝගයකින් පෙළෙන අය කොවිඩ් ආසාදනයට ලක්ව හොත් වකුගඩු ආශ්‍රිත රෝගාබාධයන්ට ගොදුරු වීමේ වැඩි ඉඩක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය අර්ජුන මානසිංහ මහතා පවසන්නේ. ඔබ වකුගඩු රෝගියෙක්ින් පෙළෙන බව දන්නා අයකුණා අනිවාර්යයෙන්ම දැනට નિયમિત ලෙස සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම ඉතාම වැදගත්. ඒ වගේම තමයි નિયમિત පරිදි එන්නත් කරන මාත්‍රා දෙකම ලබාගෙන එන්නත් කරන්නේ සම්පූර්ණ කරගෙන සිටීමත් ඉතාම වැදගත්. බෝනෝන රෝගියෙක් रोगी ආණ්ඩුවේ ගජමිතුරන්ට වාසි ලබා ගැනීම සඳහා ජනතාවට අවශ්‍ය ඇතැම් ඖෂධ සඳහා කඩිනම් අනුමැතිය ලබා දීමට රජය ප්‍රමාද කරමින් සිටින බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ මාතර ප්‍රදේශයේ පැවති හුස්මක් වැඩසටහනට එක්වමින්. අද වන විට රටට අවශ්‍ය බෙහෙත් හේත් අනුමත කරන්නට NMRA ආයතනය අපොහොසත් වෙලා ලෝකයේ බොහෝ දියුණු රටවල්වල ජීවිත බේරගන්න බෙහෙත් වලට ඉක්මන අවස්ථාවේ ලබා දෙන බෙහෙත් ටික ඒ මානන්තික තත්ත්වයේ සිටින පුද්ගලින් කරාගෙන යන ඒ වගේ උනන්දුවක් දක්වන පිට රටවල ඒ ආණ්ඩු ඇයි මේ බෙහෙත් වලට මේ රට අනුමැතිය ලබා දෙන්නේ? ගජමිතුරු ඖෂධ මාෆියාවට ඕන තරම් අවස්ථා ලැබිලා තිබෙනවා තමන්ට තමන්ගේ ජීවිතය සුරසප කරගන්න අපේ රටේ. එහෙම කරන්න එපා. ජනතාවගේ මනමිනියුඩින් කෝටිපතියක් බිහි කරන මේ මජර දේශපාලන සංස්කෘතිය නවතද ජනතාවගේ ජීවිත බේරගන්න බෙහෙත්වලට නිසි අනුමැතිය නිසි ආකාරයෙන් ලබා දෙන්න. ඒක ප්‍රමාද කරන්නට එපා. මම දකිනවා මේක සාපරාදී ක්‍රියාවක් හැටියට. ජනතාව ඉල්ලන්නේ හුස්ම පොදක්. මේ ජනතාවට ඔක්සිජන් ලබා දී මේ ජනතාවට ජීවත් වීමයි කියලා ලබා දෙන්න. මේ රජය කරන්නේ. ඔය මන්තිරු හදන එක, පාරවල් හදන එක, අධිවේගී මාර්ග හදන එක අපි පොඩ්ඩක් කල්දාමු. ගුරු විදුහල්පති වැටුප් ගැටලුවට පියවර කිහිපයක් ඔස්සේ විසඳුම් ලබා දීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා. ගුරු වෘත්තීය සමිති සඳහනේ ප්‍රකාශ කළේ අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කර ඇති සියලු යෝජනා ප්‍රතික්ෂේප කරන බවයි. ඒ අනුව අරගලය දිගටම ක්‍රියාත්මක කරන බවද ගුරු වෘත්තීය සමිතේ ප්‍රකාශ කළා. ගුරු වැටුප් විෂමතා සංශෝධනය කිරීම ගුරු විදුහල්පති සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කර ගනිමුනුයි පසුගිය ජූලි මාස 12 වෙනිදා ගුරුවරුන් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹුණි. අවස්ථා කිහිපයකදී ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් සහ ගුරු වෘත්තීය සංගම් අතර සාකච්ඡාද පැවැත්වුණා. ඒ අනුව ගැටලුව විසඳීමට අවශ්‍ය ප්‍රවේශයන් ලබා ගැනීම සඳහා කරුණු සා බැලීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක්ද පත් කළා. එම අමාත්‍ය මණ්ඩල අනුකමිටු නිර්දේශ සහිත වාර්තාව ඊයේ කැබිනට් මණ්ඩලයේ වෙත ඉදිරිපත් කෙරුණා. ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ගුරු සේවයේ සංවෘත සේවාවක් බවට පත් කිරීමේ වැදගත් වූ ජාතික තීරණය. ඒ ක්‍රියාත්මක කිරීම ඉදිරි මාස කිහිපය තුළදී ප්‍රකාශයට පත් කිරීම සඳහා නොවැම්බර් මාසයේ කටයුතු කරනවා ඇති. රජයේ මුහුණ දෙන ආර්ථික ගැටලු ඒ ආකාරයෙන් පවතිද්දී රුපියල් 5000ක දීමනාවක් මේ තීරණ 22 වෙනි වසර සඳහා ආයවැය ලේකණයේ නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කරන තුරු සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල රුපියල් 5000යි දීමනාව ලබා දීමටද තීරණය කර තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ අනුව සෑම විදුහලකම සෑම ගුරුවරයෙක්ගේ රාජකාරියන් අපේ රටේ දරු පරම්පරාවගේ අනාගතය වෙනුවෙන් ඉටු කිරීමේ කාර්යය බාධාවක් නැතුව ක්‍රියාත්මක කරයි.
කියලා පුරු විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධව කතා කරද්දී අද උදෑසනත් වුණ අවධාරණය කළ අවසන් විග්‍රහයේදී සුබෝධිනී කමිටු වාර්තාවේ අන්තර්ගත යෝජනා තෘප්ත වෙන්න ඕන කියලා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවෙන් 2018 වැටුප් චක්‍රලේඛයට අදාළව තමයි යෝජනා අනුමත කරගෙන තිබෙන්නේ මෙතන පරස්පරයක් තියෙනවනේ අමාත්‍යතුමනි අපි සාකච්ඡා කර තිබෙන්නේ සුබෝධිනී කමිටුවේ අවධානය යොමු කරන ලද පදනම මත මේ යෝජනාවල් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියට තමයි අනුකාරක ස්වභාවයෙන් නිර්දේශ ඉදිරිපත් කර තිබෙන්නේ ගුරුවරු රුපියල් 5000 ගන්න කැමති නැත්නම් කෙලින්ම සුබෝධන කමිටුවේ යෝජනාවල් ඉල්ලනවා නම් විකටම අද ඉඳලා වැඩ වර්ජනය අකණ්ඩව පවත්වාගෙන යනවා කියනවා මොකද්ද රජයේ ඊළඟට ගන්න ක්‍රියාමාර්ගය සමහර අය නොගන්න පුළුවන් සමහර අය ගන්න පුළුවන් ඒ නිසා ඒ විශාල ප්‍රශ්නයක් ලෙස මේ දීමනාව නොගෙන සිටීම සලකන්නට බෑ කැබිනට් අමාත්‍ය මණ්ඩලය වැටුප් ගැටලුව විසඳීම සඳහා ඉදිරිපත් කර ඇති සියලු යෝජනා ප්‍රතික්ෂේප කරන බව ගුරු වෘත්තීය සමිති සඳහනිය අද ප්‍රකාශ කළා මේ රුපියල් 5000 දීමනාව පිළිබඳව අමාත්‍ය මණ්ඩල තීරණවල සඳහන් වෙන්නේ මේ මාස දෙකක් සඳහා වැඩ කරන අයට විතරක් දීම කියලා ඒ නිසා මේ රටේ පාලකීන්ට ඔය අමාත්‍ය මණ්ඩලයට අපේ පැහැදිලිවම කියනවා රුපියල් 5000කට අපේ සටන ලඝු කරන්නේ වැඩ කරන විදුහල්පතිවරුන්ට මාස දෙකකට 5000ක් දෙනවයි කියලා අපේ මේ අරගලයේ මොට කරන්නට මේ ගෙන අපි යෝජනාව අපි සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරා අපි පැහැදිලිවම අද දිනේ අධ්‍යාපන ඇමතිවරයා ප්‍රකාශ කරපු මේ ගුරුසා විදර්ශන වැටපිෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාව අපි ප්‍රතික්ෂේප කරනවා කැබිනට් අනුකාරක සභාව යෝජනා කරන 2018 වැටුප ක්‍රියාත්මක කරනවා නම් ක්‍රියාත්මක කළ යුත්තේ සුබෝධනී කමිටු වාර්තාවේ කොටසක් ඇටියට කියලා අපි පැහැදිලිව කිව්වා. අපේ ඉල්ලීම් ලබා දී යුතුයි. අපි ඉතා ශක්තිමත්. අපේ අරගලයේ පෙරට array යනවා කියන එක අපි අවධාරණය කරලා කියන්න කැමතියි. ආණ්ඩුව උත්සාහ ගන්නේ නැවත ගුරු විදුහල්පතිවරු බරපතල රැවටීමකට ලක් කරන්නට ඒ කියලා. ඒ නිසා අපි පැහැදිලිව අපේ ස්ථාවරය කියනවා මේ සුබෝධනී වාර්තාවේ කොටසක් හැටියට මේ ඉදිරිපත් කරලා තියෙන යෝජනාවලිය කැබිනට් අනුකඩු වාර්තාව ඇතුළත් කරන්න වහාම ඒ පිළිබඳව චක්‍රලේඛය නිකුත් කරන්න එතෙක් අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය අකණ්ඩවම ඉදිරියට අරගෙන යන බව මේ අවස්ථාවේ අපි අවධාරණය කොට රජයටත් ගුරු විදුහල්පතිවරුන්ටත් කියා සිටිනවා මේ අතර අත්අඩංගුවටගත් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු ඇතුළු සිව් දෙනා ලබන මාස 7 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා පසුගියදා පාර්ලිමේන්තුවට ප්‍රවිෂ්ඨ වන මාර්ගයේ පැවති විරෝධතාවයක් අතරතුර මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ මෙරට විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් සහ බංගලාදේශ මහ බැංකුවෙන් ඩොලර් මිලියන 937ක මුදලක් ලැබී තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළේ චීන සංවර්ධන බැංකුව පිරිනමන ඩොලර් මිලියන 300ක ණය මුදල ලැබීමට නියමිත බවයි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතයට අනුව ඉතිහාසයේ වැඩිම විකුණුම් මිල අද සටහන් වුණා. ඒ රුපියල් 204.89ක් ලෙසයි. ශ්‍රී ලංකාවේ පවතින විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර අරමුදල ඇමරිකානු ඩොලර් මිලියන 787ක මුදලක් ලබා දී තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළේ බංග්ලාදේශ මහ බැංකුවද ඩොලර් මිලියන 150ක මුදලක් ලබා දී ඇති බවයි. මෙරට සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 2833ක් පමණ වෙනවා. එය තවදුරටත් ශක්තිමත් වන බවයි එස්.ආර්. ආටිගල මහතා ප්‍රකාශ කළේ. මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ අදාළ විනිමය ලැබීම හරහා මෙරට දේශීය විනිමය වෙළඳපොලේ ද්‍රවශීලතාව සහ ස්ථාවර භාවය ඉහළ යනු ඇති බවයි. එසේම රුපියල අව ප්‍රමාණය වෙතයි සිතන ආනයන අපනයනකරුවන්ගෙන් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ තමන් සතුව ඇති විදේශ විනිමය භාවිතා කරන ලෙසයි. මේ අතර මහ බැංකුවේ දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතයට අනුව ඉතිහාසයේ වැඩිම විකුණුම් මිල අද සටහන් වුණා. ඒ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 4489ක් ලෙසයි. මීට පෙර ඉහළ අගයක් ගෙන තිබුණේ පසුගිය අප්‍රේල් 15 වනදායි. ඒ ඩොලරයක විකුණුම් මිල 204.62ක් ලෙසයි. පසුගිය ජූනි 23 වනදා සිට ඇමරිකානු ඩොලරයක විකුණුම් මගය 202.89ක්ව පැවතුණා. මහ බැංකුවට අනුව ඩොලරයක ගැනුම් මිල අද සටහන් වෙ තිබුණේ රුපියල් 198.90ක් ලෙසයි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ කෙටි කාලීන සංචිත හුවමාරු කර ගැනීමෙන් රටේ ආර්ථික අර්බුදය විසඳා ගත නොහැකි බවයි.
මැජික් මනී ට්‍රී එහෙමත් නැත්නම් මුදල් ගහෙන් මේ කඩනවා වාගේ හරි සල්ලි අච්චු ගහලා විශාල ප්‍රමාණයට සල්ලි අච්චු ගහලා අද වෙනකොට රුපියල් ට්‍රිලියන 1.2ක විතර ප්‍රමාණයක් සල්ලි අච්චු ගහලා දමනය ඉහළ දාලා ඒ හරහා වැඩිපුරම දෙවලා තියෙන්නේ රුපියලේ අගය පල්ලෙහාට කඩාගෙන වැටිලා මිනිස්සුන්ට ආහාර ටික ගන්න තෙල් ටික ගන්න හොර ටික ගන්න බෙහෙත් ටික ගන්න අවශ්‍ය මුදල් නැති නිසා මිනිස්සු ඉතාමත්ම අමාරු තැනකට තල්ලු වෙලා තියෙනවා. ඒ ආර්ථික කලමනාකාරීත්වයේ තියෙන දුර්වලතාවය නිසා තමයි මේ තත්ත්වයට මොවුන් පත් වෙනවා. මම කියවනේ රත්තරන් ටික අයින් කරාම ගිය මාසේ ඉවර වෙනකොට තිබුණේ ඩොලර් බිලියන 2.3. දැන් මේ IMF එකෙන් ලැබිච්ච ටිකයි බංගලාදේශයේ ලැබිච්ච ටිකයි එකතු කරාම ඒක නැවතත් කෙටි කාලීනව යම් කිසි ප්‍රමාණයකින් ඉහළ යාවි. එතකොට ආණ්ඩුව හෙට කියාවි මෙන්න බලන්න අපේ සංචිත ශක්තිමත් වෙලා කියලා. නමුත් එහෙම මේ කෙටි කාලීන හුවමාරු හරහා සංචිත ශක්තිමත් කරගත්තයි කියලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 290කට අධික ප්‍රමාණයක් ගැඹුරු මුහුදේදී සිය බහරයට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. ඒ මත්ද්‍රව්‍ය නාචික කාර්යාංශය රාජ්‍ය බුද්ධි සේවාව ඇතුළු ආරක්ෂක අංශ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම මත්ද්‍රව්‍ය තොගේ වටිනාකම රුපියල් මිලියන 2321ක් එනම් රුපියල් බිලියන 2.3කට අධිකයි. බුද්ධි සේවයේ ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය ඇතුළු අනිකුත් බුද්ධි අංශ වෙත ලැබී තිබු තොරතුරු වලට අනුව ඒකාබද්ධ මෙහෙයුමකින් පසුගිය අගෝස්තු මාස 30 වනදා දහවල් කාලේ ගැඹුරු මුහුදේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී ගොඩබිම දෙසට යාත්‍රා කරමින් තිබු සැක සහිත බහුදින දීවර යාත්‍රාවක් නිරීක්ෂණයට ලක් කර තිබෙනවා. එම බහුදින දීවර යාත්‍රාවේ ඉතා සූක්ෂම ලෙස සංගවා තිබු උර 10ක පාර්සල් 259ක් ලෙස අසුරුන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 290යි ග්‍රෑම් 200ක පමණ ප්‍රමාණයක් මෙහිදී සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. ඒ අනුව එම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය බහුදින දීවර යාත්‍රාව සහ එම යාත්‍රාවේ සිටි සැකකරුවන් 5 දෙනෙකු නාවික හමුදාව සිය බහරයට ගත්තා. පසුගිය 30 වනදා ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් මෙම දීවර යාත්‍රාව මත්ද්‍රව්‍ය සහ අතල් සැකකරුවන් පිරිස අද අලුයම ගොඩබිමට ගෙනීමටයි නාවික හමුදාව සමත් වුණේ. මෙලෙස හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට නාවික හමුදා බහරයටගත් බහුදින දීවර යාත්‍රාව පසුගිය ජූලි මාස 30 වන දින මෙරට මුහුදු සීමාවෙන් ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත ගොස් තිබෙනවා. ජාත්‍යන්තර මුහුදේදී විදේශීය ජාවාරම් කරුවන් මාර්ගයෙන් මෙම මත්ද්‍රව්‍ය තොගය බහුදින දීවර යාත්‍රාව වෙත ලබා දෙනට ඇතැයි සැක කෙරෙනවා. ආරක්ෂක අංශ බහරයට ගන්නා ලද මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 2321කට අධික වෙනු ඇතැයි විශ්වාසය පළ කෙරෙනවා. අතරංගොඩගත් සැකකරුවන් වයස අවුරුදු 31-37 අතර වයස් කාණ්ඩවල පසුවන අහුඟල්ල බලපිටිය හබරදුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්. මෙම මත්ද්‍රව්‍ය තොගය අතරංගොඩ ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා ප්‍රකාශ කර සිටියේ සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ විදේශීය රටවල සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙවන පුද්ගලයෙකු මෙම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින බවට සැක කරන බවයි. රාජ්‍ය බුද්ධි සේවයට ලැබී තිබුණු තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේද සහාය ලබාගෙන අද දින අලුයම් කාලයේදී ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කරමින් තිබූ හෙරොයින් විෂ මත්ද්‍රව්‍ය බේරුවල මුහුදු තිරේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවේ නමගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු එවැගේම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විදේශීය රටක රැඳී සිටිමින් විදේශීය ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය හා සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කර තිබෙන බව දැනට කරුණු අනාවරණයෙන් තිබෙනවා. එවැගේම මෙම මත්ද්‍රව්‍ය තොගය මාලදිවයිනට ආසන්න මුහුදේදී ශ්‍රී ලංකාවට අයත් බෝට්ටුවට ලබා දීමට කටයුතු කර තිබෙනවා. එම බෝට්ටුව දැනට බලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් බෝට්ටුවක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගැන ලැබූ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 779කට වැඩි ප්‍රමාණයක් මෙම වර්ෂය තුල. ඒ වගේම ගරු අධිකරණයේ නඩු 15200ක් පමණ පැවරීමට කටයුතු කර තිබෙනවා. සැකකරුවන් 15141 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්.
නෝර්වේ තානාපතිනි ට්‍රයි ජුරෙන් ලී එස්කෙඩෙල් විදේශ අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා හමුව තිබෙනවා. මෙහිදී 2030 දී තිරසාර සංවර්ධනය සඳහා වූ පුනර්ජනනීය බලශක්ති ක්‍රමයට මාරු කිරීම ඇතුළු විවිධ ශාස්ත්‍ර සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව හරිත බලශක්ති සඳහා නෝර්වේ රාජ්‍ය සමග වන තාක්ෂණික සහයෝගය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා සිය කැමැත්ත පළ කර තිබෙනවා. पोलिस विशेष कार्य बालका बुद्धियांशेट लाद तोरतुरु कटानुव सीदू सह वीरगुल पोलिस वसमे व्याज मुदाल नोट्ट समग सक्कर वान्ती देनेको अत्तरंगोट गेनती बिनवा मेहिदी व्याज लेस मुद्रनिय कल रुपयाल पांसी ए नोट्टु हैटाक पोलिस बहरेट गेनती बिनवा දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙහිඅත්ත ඉසුරුපුර ප්‍රදේශයේ තෙල් බවුසරයක් මාර්ගයේ නිවතට පැන අනතුරට ලක්ව තිබෙනවා. අනතුරෙන් පසුව කාන්දුවන තෙල් ඒක රශී කිරීමට ජනතාව කටයුතු කර තිබෙන අතර එය ආවරණය කිරීමට ගිය අප ප්‍රාදේශීය වාර්තාකරු හට දක්ෂිණ අධිවේගී මාර්ගයේ නිලධාරීන් බහදා එල්ල කළේ මේ ආකාරයෙන්. නිරෝධහය නෙවන නිවසක තිබී නාඳුනන පුද්ගලයෙකු විසින් යතුරු පෙදයක් සොරකම් කර තිබෙනවා. මාවත ගමන ආවින්න දුම්රිය පටුමගේ නිවසක පාන්දර 3ට පමණ අදාළ යතුරු පෙදිය නවතා තිබේදී එය සොරෙකු සොරා ගන්නා ආකාරය අසල තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. COVID-19 වසංගතයේ හේතුවෙන් කඩා වැටුණු රටේ ආර්ථිකය ගොඩනැංවීම සඳහා ප්‍රවාහන සේවා තුලින් නව ආදායම් උත්පාදනය කිරීමේ වැඩපිළිවෙලක් කඩිනමින් සකස් කරන බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රාවන්‍ය ආරච්චි මහත්මිය ප්‍රකාශ කර තිබෙනවා. අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ 2022 වසරේ ප්‍රවාහන අමාත්‍යංශය සඳහා අයවැය තුලින් ප්‍රවාහන සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා ගැනීම වෙනුවෙන් ප්‍රවාහන අමාත්‍යංශයට අනුබද්ධ ආයතන ප්‍රධානීන් සහ අමාත්‍යංශ නිලධාරීන් සමග ප්‍රවාහන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අපි ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය ඉන්දියානු සංචාරයේදී T20 තරගාවලිය ජයග්‍රහණය කරා වගේ මෙම දකුණු අප්‍රිකා සංචාර ශ්‍රී ලංකා කණ්ඩායම අපි දසුන් චානකගේ නායකත්වය ශ්‍රී ලංකා කණ්ඩායම සුපතනවා අපි විශේෂයෙන්ම සියත නාලිකාට ස්තුතියන්ත වෙනවා මොකද ලංකා කණ්ඩායම පසු බෑමට ලක්ුණ තියෙන අවස්ථාවක අලුත් නාලිකාවක් තරගාවලිය ගන්න වැඩි උනන්දුවක් වෙන්නේ නැති අවස්ථාවක සියත ආයතනයේ විසින් දෙයක් කරන ක්‍රීඩා ලෝලින්ට තරගාවලිය බලන්න අවස්ථාව සලසනක් ගැන මම ක්‍රීඩා ලෝලි විදියට ඔවුන්ට සුපතනවා දැන් අලුත් බලාපොරොත්තුවක් අපිට සරිතු अभी बलापुरुत्तु पस्पस දැන් හඹා යනවා ඒ වගේම ක්‍රිකට් වැටලා තියෙන මොහොතක මාධ්‍ය නාලිකාවක් වශයෙන් සීති ටීවී එක මහඟු සේවයක් කරා අපි ජයග්‍රහී මානසික මට්ටමකින් ක්‍රිකට් ක්‍රීඩාව සීතත් එක්ක නරඹනවා පරාජය ජයග්‍රහණය කියන කාරණාව ඇතුලේ අපි ලංකාවේ දැක්කා පහුගිය කාලේ අපේ ටීම් එක දිනනකොට හැම මාධ්‍යයක්ම ඇවිල්ලා මේක මේ බදාගත්තා pore කාලා බදාගත්තා ටීම් එක පරදිනකොට සියත විතර හිටියේ අපි සියත රිසුසියන්ත වෙන්න ඕනේ එතනදී හැමදාම පරදින්නෙත් නෑ හැමදාම දිනන්නෙත් නෑ අපි මැච් බලන්න ඕනේ පරදිනවා දිනනවා කියන දෙකම ගැන හිතලා ඒකට පරාජය වෙන්න පුළුවන් අපි ඒත් මැච් බලනවා අපි ක්‍රිකට් වල ආදරේ පරාජය වෙනකොට වැඩියෙන් ආදරේ කරන්න ඕන ක්‍රීඩකයෙක් සියත එක්ක ක්‍රිකට් දිනවමු එත් සමගින් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.